ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. සුපුරුදු පරිදි අපගේ මුණගැහිම ශ්‍රතා තම්සභා මණ්ඩපය සදහම් කතිකාව සමගින් ඔබේ ජීවිතයට උතුම් වූ ධර්මය ගලපා දෙන්නටයි අපි මේ රාත්‍රියේදී උත්සාහ කරන්නේ. ඔබේ ජීවිතයට ඔබ ධර්මයේ කියවද්දී, ධර්මයේ පුරුදු කරද්දී, ධර්මයේ ශ්‍රවණය කරද්දී සමහර තැන් මතුවෙන්නට පුළුවන් කමක් තිබෙනවා ඔබට තනියෙන් විසඳාගත නොහැකි. එහෙම අවස්ථාවකදී අපගේ බින්නත් ස්වාමීන් වහන්සේ නමක් කරහා මේ කාරණය ඔබට පැහැදිලි කරගන්නට පුළුවන් කමක් තියෙනවා නම් ඔබේ හිතේ සැකයක් තියාගන්නේ නැතුව මේ ධර්මයේ බොහොම හොඳින් පුරුදු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට විසඳුම භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඔස්සේමයි ඔබ සොයාගත යුත්තේ. එහෙම නැත්නම් ඔබට හිතන තව කෙනෙක්ගේ මතයක් මේ කාරණෙත් එක්ක ගලපා බැලුවොත් එහෙම නිවැරදි කාරණේ ඔබට ගලපා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සදහම් කතිකාව අප මෙලෙසින් ඔබ වෙත සමීප කරන්නේ. ඔබට තියෙනවා නම් එහෙම කාරණා අපිට කියන්න, අපට ලියන්න අපට පුළුවන් කමක් ලැබෙයි. ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේදී මේ කාරණා බොහොම හොඳින් ඔබට පැහැදිලි කර දෙන්න. ඔබ අපිට ලියනවා නම් ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ ශ්‍රද්ධා රූපහානිය අංක 369 රාජසිංහ මාවත හේවාගම කඩුවෙල. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඊමේල් පණිවිඩයක් තියන්න info@shraddha.lk අපේ ඊමේල් ලිපිණය. එහෙම නැත්නම් ඔබට පුළුවන් සජීව ලෙසින් අපිත් එක්ක එකතු වෙන්න 0112 548 400 0112 548 400 ඒක තමයි අපේ මැදිරියේ දුරකථන අංකය. කතා කරලා කියන්න සජීව ලෙසින් ඔබට අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන්නට පුළුවන්කම තියෙනවා. අද දවසේදීත් මේ උතුම් ධර්ම කාරණා අපිට පහදා දෙන්න අපගේ පින්නස් ස්වාමීන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ සදහම් කතිකාවට වැඩම කොට වදාලා. උන්වහන්සේව ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට අප පිළිගන්නවා උතුම් සදහම් කතිකාව සඳහා. එසේනම් අද දවසේදීත් මේ පැය එකහමාරක කාලය තුල ඔබේ ජීවිතයට බොහෝ වැදගත් දේ දැනගන්නට ලැබේවි. ඔබට එකතු කරගන්නට පුළුවන් කමක් ලැබේවි. ඒ වගේම ඔබට ධර්මයේ පුරුදු කරන්නට පුළුවන් කමක් ලැබේවි. අවසරයි පින්නස් ස්වාමීන් වහන්ස, අද දවසේදීත් අපට යොමු වෙලා තියෙන මේ කාරණා ඔබ වහන්සේට යොමු කරන්න අප කෙරේ අනුකම්පාවෙන් යුතුවම පිළිතුරු ලබා දෙන සේක්වා. පින්නස් ස්වාමීනි, මුලින්ම අප ඔබ වහන්සේගෙන් අද විමසන්නේ විශේෂයෙන් මේ අපෙන් අහලා තියෙනවා කෙනෙක් දානයක් දෙද්දී සකස් කරලා දානයක් දෙනවා නම් ඒ සකස් කර දෙන දානය කියලා කියන්නේ මොකද්ද කියන කාරණේ පින්නස් ස්වාමීනි, ඒකින් ලැබෙන ආනිසංස මොනවාද කියලා පින්නස් ස්වාමීන් වහන්සේ අහනවා. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ බුද්ධාය. පළමුව මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නින් අවසරයි. පින්වතුනි, සකස් කොට දන් දීම කියලා කියන්නේ සක්කච්ඡන් දානං දේති. සකසා දන් දීම සත්පුරුෂ දානයක්, සත්පුරුෂ දානයක අංගයක් කියලයි අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අසත්පුරුෂ දානේ අසත්පුරුෂයා දන් දෙනකොට අසත්පුරුෂයා සකසන්නේ කියන දානේ. සකස් කරලා දන් දීම සත්පුරුෂෝ විසින් ප්‍රශංසා කරන සත්පුරුෂ දානේ අංගයක්. සකසලා දෙනවා කිව්වහම සකසා දීමේ එක ස්වභාවයක් අමිල ඒ පිළිගන්නා පාර්ශවය. අපි දානේ දෙද්දී ඒ දානය පිළිගන්නා පාර්ශවයට ඒ පිළිගන්න දේ ගැන හිත පහදින ආකාරයට අපිට සකස් කරන්න පුළුවන්. දැන් අපි ඔය දැකලා තියෙනවනේ, දැන් අපි හිතමු ඔය හදිසි ආපදා ඒ වගේ වෙච්ච වෙලාවක අපිට ඒ අයට යම් පරිත්‍යාගයක් කරනකොට ඒ පරිත්‍යාගය අපිට කරන්න පුළුවන්. දැන් පුංචි ළමයින්ට නම් ඒ පුංචි ළමයින්ට හිත දැක්ක ගමන් සතුටු වෙන විදිහට අපිට ලස්සනට සරසලා අපිට ඒක දෙන්න පුළුවන්. නිකමුත් යමක් දෙන්න පුළුවන්. දැන් පොඩි ළමයින්ට අපිට නිකන් ඕන, අපි හිතමු ඉගෙන ගන්න වයසේ දරුවන්ට අපි පොත් ටිකක් නිකන් දෙනවා. එහෙම දෙන්නත් පුළුවන්, පොත් ටිකක් අරන් දෙනවා. නමුත් අපි ඒ පොත් ටික හොඳට
පිළිවෙලකට සකස් කරල අර රැපින් පේපර් වලින් ලස්සන්ට ඔතල තව මොක කරලාසන මලකුත් හදලා අපි දිනවා. එක ගන්න කෙනාට අමිල විශාල සතුටක් එකින් උපදිනවා. ආන ඒකත් සකස්කොට දන්දීම. ඊළඟට සකසා දන්දීම සංගරුවනට දම්පැම් පූජා කරනකොට දැන් පිසමනි මතයක් තියෙනවා. සංඝයාට දානේ පූජා කරනකොට ඒ සංගරුවනට සකස් කරන නිසා ඒ දානේ ඊට පෙර මේ ලුණු බලන්නවත් මේ රහ බලන්න හොඳ නෑ කියලා. ඉතින් ලුණු බලන්නවත් රහ බලන්නේ නැතුව නම් යම් වෑංජනයක් යම් දානයක් සකස් වෙන්නේ තමන් දීපේක රහද නැද්ද කියලාවත් තමන් දන්නේ නැහැ. අපි එහෙම නෙමෙයි දම්පෙන් පූජා කරන්න ඕන. හොඳට සකස් කරලා ප්‍රණීත කොට දානේ සකස් කරන්න ඕන. දැන් ආහාරයක ඇත්තටම වටිනාකම තියෙන්නේ යමිල ඒ අනුභව කරන කෙනාගේ සිතට සතුටක් උපදින විදිහට සිත පිනා යන විදිහට පහසුවක් ඇති වෙන විදිහට ඒක කරනවා නම් දැන් අතීතයේ අපේ රජවරු මහවංශ කියවනකොට තියෙනවා අතීත රජවරු ඇතැම් වෙලාවට ඒ රජදරුවන්ට දුර්ලභ මාංශ වර්ගෙහිම ප්‍රණීත දේවල් හම්බ වෙනවා. ඉතින් මේක අනුභව කරනවා. අනුභව කරපුවම මේකේ ප්‍රණීත රසයට හිත සන්තෝෂ වෙනවා. සන්තෝෂ වෙච්ච ගමන් මතක් වෙනවා සංගරුවන. මතක් කළා සිහි කරනවා කියනවා අපට මේ ආහාර පාන අපටත් මෙසේ දුර්ලභ නම් රජවරු වෙන අපටත් සංගරුවනට කොතරම් දුර්ලභද? ඒ නිසා මම මේ දෙන්න ඕනේ කියලා අර රජුරුව අනුභව කරපු ඒ ප්‍රණීත රසයේ යුක්තවම සකස් කරලා ඒ දාණය දෙනවා. එතකොට දාණය දෙනකොට ඒ අර මේ සමාජයේ තියෙන මතය ඔන්න අපිට තේරුම් ගන්න පුළුවන් වැරදි මතයක්. අපි යම් දානය වස්තුවක් පූජා කරනකොට ආහාර පානයක් නම් ඒ මනාකොට සකස් කරා කියලා කියන්නේ ප්‍රණීතව සකස් කරලා ඒ දෙන්න ඕන. ඒක අනුභව කරන කෙනාට සැපයක් උපදින ආකාරයෙන් යම් වස්ත්‍රාදී ඒව දෙනවා නම් අපි හැමතිස්සෙම පිළිගන්න කෙනාගේ පාර්ශ්වය ගැන හිතන්න ඕනේ. කියන්නේ කවුරු හරි මට යමක් දෙනවා නම් මං කොහොම දෙනවටද කැමති කියන තැන ඉඳලා කල්පනා කරා නම් හරි. කවුරු හරි මට යමක් දෙනවා නම් මං කොහොම පිළිගන්නද කැමති? ආන්නේ ඒ විදිහට අනිත් කෙනාට සකස් කරලා තමන්ගේ දානි පූජා කරන්න සකසා දන් දීම කියලා කියන්නේ විශාල ආනිසංස තියෙන එක. බුදුරජාණන් වහන්සේ වදාළ සකසා දන් දීමේ ආනිසංසය විදිහට දානෙන් කොහොමත් ලැබෙන ආනිසංසය තමයි භෝග සම්පත්. ඒ මහා භෝග සම්පත් ඇති බව සකසා දන් දෙන කෙනාට ලැබෙනවා. අමතර ආනිසංසයක් විදිහට ලැබෙනවා කියනවා. ඔහු යටතේ ඉන්නවා නම් යම් යටත් පාර්ශවයක් තමන්ගේ බිරිඳ, ස්ත්‍රියාවක් නම් තමන්ගේ සාමියා, ඊළඟට තමන්ගේ දරුවෝ, සේවක පිරිස, මේ හැම දෙනාම තමන්ට කීකරු ගෞරවණීය ඇසුරක් තියෙන යටහත් පහත් ගති පැවතුම් තියෙන තමන් කියන දේ අහන අය බවට පත් වෙනවා කියනවා. එන කාණි සංසී කීකරු පිරිසක් තමන්ගේ වචනේට අවනත වෙන පිරිසක් හැදෙනවා සකසා දන් දීමේ ආනිසංසය ලෙස. ඒ නිසා දානේ ගැන මේ විදිහට පරිපූර්ණ වහන්ට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේට පහළ වෙච්ච නිසා. සකසා දන් දෙන කෙනාට තමයි යමින දානපති කියලා කියන්නේ. දානපතියගේ විශේෂත්වය ඒක. බුදු දේශනාවේ තියෙනවා මේ විස්තර කරනවා දන් දෙන අය තුන් දෙනෙක් ගැන කියනවා. එක්කෙනෙක් කියනවා එයාට දානපති කියන්න බෑ කියනවා දාන දාස ඔහු. ඇයි දාන දාසය කියලා කියන්නේ? තමන් රහට කාලා හිටියට දන් දෙන්න ලැහැත්ති වුණොත් තමන් රහට කාලා ඇඳලා ඉන්නවා. දන් දෙන්න අවස්ථාව ලැබුණොත් එහෙම දාසයන්ට දෙනවා වගේ කියනවා දෙන්නේ. කන්න දෙන්නේ දාසයන්ට දෙනවා වගේ. දැන් ඔය වස්ත්‍ර වගේ දෙන්න ලැබුණොත් හදිසි අවස්ථාවකද පාවිච්චි කරපුවා දෙනවා. ඊට පස්සේ ඔය ළමයින්ට මොනවා හරි දෙන්න ලැබුණොත් ඔය
පාවිච්චි කරලා පිටුවත් දෙකක් ලියපු පොත්වල පිටු ගලවලා උන දෙනවා. 16ට දෙනවා වගේ. ඒ දානපති නෙවෙයි දානදාස. ඊළඟට සමහර දන් දෙනවා කිව්වා. ඒ අයට කියන්නේ දාන සහායක. සහායක කියලා කිව්වේ මිත්‍රෙක් මිත්‍රයෙකුට, සුහෘදෙක් සුහෘදයෙකුට යමක් දෙනවා වගේ සාමාන්‍යයෙන් දම්පෙන් පූජා කිරීම තියෙන්නේ. දානපතියා කියලා කියන්නේ ඔහු තමන් යැපෙනවට වඩා දහස් ගුණයින් සකස් කරලා, තමන් පරිභෝග කරනවට වඩා දහස් ගුණයින් සකස් කරලා ඉතා ප්‍රණීත අයුරින් මනාකොට සකසාම දන් දී කිව්වා. අහං ඔහු තමයි දානපති. එනිසා සම්බුද්ධ ශාසනයේ මුණගැහිච්චි ජීවිතයක අපට දානපතියෝ බවට පත් වෙන්න පුළුවන්. සකසා දන් දෙන්න හුරු වුණොත් එහෙම ඒක සත්පුරුෂ දානයේ අංගයක්. ඒ නිසා ඒක හුරු කරගන්න. එහෙම පින්නසානස. ඒ වගේම තමයි මේකටම සම්බන්ධ තවත් කාරණාවක් තියෙනවා පින්නසාමිනි. මේ දාන දෙන්න සල්ලි තියෙන්න ඕන. දැන් ගොඩක් දෙනෙක් අහන කතාවනේ පින්නසානස. දැන් අපිට සාමාන්‍යයෙන් ඇහෙන එකක් තමයි අපිට කොහෙන්ද ඔච්චර සල්ලි දෙන්න කියන එක. දැන් සාමාන්‍ය වහරක් විදියට කියවෙනවා ස්වාමීනස සමහර අවස්ථාවල. දැන් මේක සමහර විට දාණය දෙන්න තියෙන අපහැදීමම නොවෙන්නත් පුළුවන්. සමහර විට යම්කිසි වළක්වා ගැනීමක් තමන්ගේ හිතින් කරගන්නවා වෙන්න පුළුවන් පින්න ස්වාමීනස. මේ පැහැදිලි කරගැනීම කරත් ස්වාමීනි. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අபிසද්ධං කම්ම පලං උලාරං තංවේ දානං විපුල පලන්ති බ්‍රූමින් බුද්ධ භාෂිතේ. බුදුරජාණන් වහන්සේ වදාළේ යෝ සීලවා යමෙක් තමුන් සිල්වත් වෙයි. සීලවන්තේසු දදාති දානං සිල්වතුන් උදෙසාම තම්පුතයි. අපි හිතමු හැමතිස්සේම මේ දානේ මහත්ඵල වින හැටි මා කියන්නේ. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං ඔහු දානයට යොදා ගන්න දේ දන් දෙන දේ ධාර්මිකව හම්බ කරගත්ත දෙයක්. අධාර්මික වෙළඳාම් වලින් හම්බ කරගත්ත අනුන්ගෙන් කඩා වඩා ගත්ත ඒවා නෙමෙයි. සුපසන්න චිත්තෝ දානේ ගැන පැහැදුණු හිතින් දෙනවා. හරි සතුටින් ඔහු දන් දෙන්නේ. අபிසද්ධං කම්ම පලං උලාරං මේ දෙන දේ මට විපාක පිණිස පවතිනවා. යහපත් දේ කළොත් යහපත් විපාක ඇත කියලා කර්ම කර්මඵලය ගැන විශ්වාසින් දිනෝ. තං වේ දානං එහෙම දාණය විපුල පරන්ති බ්‍රූමින් මහත්ඵල ලැබෙදී. එතකොට එතන කතාවක් කිව්වේ නේ ගොඩාක් දිනවා කියලා. විමානවත්තු කියවන්න. විමානවත්තු පේතවත්තු පොත්වහන්සේගේ විමානවත්තු කොටසේ තියෙනවා. ඇතැම් දෙව්දූලව හම්බ වෙනවා මිල මුගලන් මහරහතන් වහන්සේට. හම්බ වුණාම මුගලන් මහරහතන් වහන්සේ මෙහෙමයි ඒ දෙව්දූ ගැන කතා කරන්නේ. ඒ දෙව්දූට කියනවා වන්නාතේ සබ්බ දිසා පභායති. දෙව්දූ ඔයාගේ වර්ණින් දස දිසාවම එළිය වෙයි. ගන්ධාතේ සබ්බ දිසා පවායති. ඔයාගේ සුවඳ දස දිසාවම සුවඳවත් කරයි. මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං. මනුස්ස ලෝකෙද්දී ඔයා කරගත්ත පින මොකද්ද? අන්නේ මහන්නේ. එතකොට ඒ දෙව්දූලාගේ ප්‍රභාස්වර භාවයේ දසාත එළිය කරනවා. ඒ දෙව්දූලාගේ දිව්‍ය සුගන්ධය දසාත සුවඳ කරනවා. ආන භාවයෙන් බබලනවා. ආනවා මොකක් කරලාද මෙහි ආවේ? කියනවා ස්වාමීනි අපි මෙහි ආවේ, මම මෙහි ආවේ ස්වාමීනි, ස්වාමීන් වහන්සේ නමක් සිවුරු කරන වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේට ඉදිකටුවක් අවශ්‍ය වුණා. ස්වාමීනි මං ඉදිකට්ටක් පූජා කළා. ඒ ඉදිකට්ට පිදූ පිණින් ස්වාමීනි මේ ආනුභාව ඇති දෙව්ලොවම උපන්නා කියලා. එහෙනම් මේකේ ගොඩක් කියලා කතාවක් නැහැ නේ අපිල. ඉදිකට්ටක් වගේ දෙයක් වුණත් පහන් වූ සිතින් පූජා කරනවා නම්, කර්ම කර්මඵල විශ්වාස කොට පූජා කරනවා නම්, බුදුරජාන් වහන්සේගේ භාෂිතේ දැන් අපි අතන ඒ ගාථාව ඉගෙන ගත්තා. යෝ සීලවා යමෙක් සිල්වත් වෙලා සීලවන්තේසු සිල්වතුන්ට දන් දෙනවා නම් දැන් අපි හිතමු සිල්වතුන්ටම දන් දෙන්න සීලවතුන් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. තමුන්ගේ පැත්තෙන් කරගන්න තියෙන එක කරන්න එපේ. තමුන්ගේ පැත්තෙන් තමන්ට සිල්වත් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම ගුණ දහම් තුල පිහිටලා
හොඳ පහන් වූ සිතකින් දුන්නේ නැත්තම් අමිල ලොකෝ දෙයක් දුන්නත් ඒක ප්‍රතිඵල නැහැ. දැන් එක තැනක තියෙනවා කොසල් රජුරුව, කොසල් මහ රජුරුව පසේනදී කොසල් රජුරුව බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න මේ මහ දවාලේනවා. ඒ ආපුවම භාග්‍යතුන් වහන්සේ අහනවා, මහරජේ මොකෝ මේ අවෙලාවේ? ස්වාමීනි, මේ සෙවන් නුවර හිටියා 80 කලක් මහා ධනය ඇති සිටුවරයෙක්. මහා සිටුවරයා. ස්වාමීනි, මිනිස්සයා කලුරිය කළා. මිනිස්සයාට පුත්තු හිටියේ නෑ ස්වාමීනි, දරුවෝ නෑ. මම මේ මිනිස්සයාගේ භාණ්ඩාගාරේ බලන්න ගියා ස්වාමීනි, රන්කාසි ගන්න කෝටි 80යි. ස්වාමීනි රිදී ගණිනවා තාම, මම මේ රිදී ගණිනකම් කියලා ආවේ. අනිකුත් සම්පත්ති ස්වාමීනි පුදුමාකාර විදිහට තිබිලා තිනවා. ඒ වුණාට ස්වාමීනි හරි පුදුමයිනි, මේ මිනිස්සයා කාලා තින්නේ කාඩි හොදි බතුයි, ප්‍රණීතව කාලනේ. ස්වාමීනි මේ මිනිහ ඇඳලා තින්නේ අනවැහැරි නොවේ. මේ සේද සලු පරිභෝග කරන්න පුළුවන් මිනිස්සයා අනවැහැරි ඇඳලා තින්නේ ස්වාමීනි. ස්වාමිනී මම මිනිසෙක්ගේ කරත්තය දැක්කා. පරණ කබල් වෙච්ච කරත්තයක නකුටු ගෙහෙච්ච අස්වැක් බැඳලා ඉන්නවා ස්වාමිනී, හොඳ අස්වැක්වත් නැහැ. හරි පුදුමයි කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා, මහරජයේ මේ සවැත් නුවරම මීට පෙර සිටුවරේ කිටලා වෙලා ඉඳපු කෙනෙක් කිව්වෝය. සිටුවරයා වෙලා ඉද්දී ඒ කාලේ පසේබුදුවරුන්ගේ යුගය, තගරසිකී කියන පසේබුදුරජාණන් වහන්සේ ගෙදෙට්ට පිණ්ඩපාතේ වැඩියා. ඒ පිණ්ඩපාතේ වැඩම කරාම දැන් බලන්න පසේබුදුරජාණන් වහන්සේ නම. මොහු යම් කටයුත්තකට ගෙයින් එළියට බහිනවා. බහිද්දි මූණට හම්බ වුණා. හම්බ වුණාම කිව්ව, ස්වාමීනි පිණ්ඩපාතේට නම් අපේ ගෙට වඩින්ට, මම මේ දානි ලැබෙන්න සලස්සන්නම් කියලා ටිකක් සද්දට කතා කරලා සේවකයන්ට කිව්වා, මේ ස්වාමීන් වහන්සේට දානි ටිකක් සකස් කරලා පූජා කරපල්ලා කියලා මෙයා ගියා. දැන් සේවකයෝ ස්වාමියාගේ වචනේ නිසා හොඳට දානි හදලා දානි පූජා කරා පාත්‍රේ කටපිරෙන්න. වැඩේට ගිහිල්ලා මිනිස්සු ආයේ එනකොට තගරසිකී පසේබුදුරජාන් වහන්සේ දානි පාත්‍රේ අරගෙන වඩිනවා. වඩිද්දී හම්බ වුණා, ස්වාමිනී දැන් ලැබුණද? දැන් ලැබුණා කිව්වා. කෝ බලන්ට ස්වාමිනී කියලා සිවුර පොඩ්ඩක් ඈත් කරලා පාත්‍රේ බැලුව. පාත්‍රේ බලවම මේක ප්‍රණීත භෝජන වලින් පිරිලා. බලන්න මේ හිත. මිනිසයාගේ හිතට හරි කනගාටුවක් ආවා. මේ වගේ දානයක් සේවකීකට දුන්නා නම් වරුවක් වැඩ කරගන්න තිබ්බ අපරාධේ කියලා හිතුණා. අර දානට දානේ ගැන හිත අපහැදුණා. දානේ ගැන හිත අපහැදිච්ච එකේ කර්ම විපාකේ පස්සෙන් එනවා කියනවා. ඔහුට සිටු සම්පත්තිය ලැබෙනවා. සිටු සම්පත්තිය ලැබුණාම ධන සම්පත් ආඩ්‍යව තියෙනවා. පරිභෝග කරන්න හිත නැවෙන්නේ නැත. කොච්චර සල්ලි තිබ්බත් වියදම් කරලා සැප විඳින්න හිත නැමෙන්නේ. කොච්චර බොජුන් තිබ්බත් රහට කන්න හිත නැමෙන්නේ. කොච්චර වස්ත්‍ර තිබ්බත් පිළිවෙලකට අඳින්න හිත නැමෙන්නේ. කොච්චර යාන වාහන තිබ්බත් හොඳ වාහනයක යන්න හිත නැමෙන්නේ. අර දහණය ගැන හිත අපහදව ගැනීම. හැබැයි හිත පහදවගෙන ඉදිකට්ට දීපු කෙනත් සුගති ශ්‍රී සම්පත්තිය ලැබුවා. ඒ නිසා දාණයට මූලිකවම කරුණ වෙන්නේ අමිත චිත්ත ප්‍රසාදය. සිත පහදව ගැනීම. සිත පහදව ගැනීම කියන දේ ශ්‍රාවක සංගරුවනට දානේ පූජා කරද්දී සිත පහදව ගන්නවා නම් ශ්‍රාවක සංගරුවනට රහතන් වහන්සේලා ප්‍රමුඛ ත්‍රිකාලික සංගරුවන උදෙසා මන් දන් පුදනවා කියලා කෙනෙක් දන් දෙනවා කියලා හිතමු. අද පූජා කරගන්න පුළුවන් දානයන්නේ. ඒ දානේ පූජා කරද්දී චිත්ත ප්‍රසාදය තුන් තැනක තියාගන්න කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඒ තුන් තැන තමයි පුබ්බේව දාන සමනෝ, දන් දෙන්න පෙර ප්‍රසාදය, දදං චිත්තං පසාදේති දෙද්දි ප්‍රසාදය, දත්වා අත්ත මනෝ හෝති දුන්නාට පස්සේ තිබෙන ප්‍රසාදය. මේ ප්‍රසාද තුන තියෙනවා නම් අමිල, ඒ දාණය ගැන කියනවා, ඒකේ විපාක ගැන.
ඒ දානයට කියනවා චලංග සමන්නාගත අංග 6යි. අංග 6න් තුනක් දෙන කෙනා ගාව තියෙනවා දානි දීමට පෙර දින මොහොතේ දුන්නාට පසුව ප්‍රසාදය. පිළිගන්නේ මහසංගරුවන. මහසංගරුවන ගාව තියෙනවා ගුණ තුනක්. උන්වහන්සේලා රාගේ ප්‍රහාණය කරන ප්‍රතිපදාවේ සිටි. දේශේ ප්‍රහාණය කරන ප්‍රතිපදාවේ සිටි. මෝහේ ප්‍රහාණය කරන ප්‍රතිපදාවේ සිටි. මේ අංග 6න් යුතු දානය මේ වගේ මහා සාගරේ ගාවට මිනිස්සු ගිහිල්ලා පුංචි පණිට්ටුවක් අරගෙන මෙහෙම කියනවා. ඕම් බලාපල්ලා මම මේ මහා සයුරේ ජලය 1 2 3 කියා මේ පණිට්ටුවෙන් ගණින්නේ මේ කියලා. කවදාවත් කරන්න බෑ. ඒ වගේ අර තුන් තැන හිත පහදවගෙන පිදු දාණය මේ පමණ විපාක ඇත්තේ කියලා ප්‍රමාණ කරන්න බෑ. එනිසා හොඳට තේරුම් ගන්න දාණය පූජා කරද්දී දම්පිදීම ගැන දෙන දේ ගැන ප්‍රසාදයෙන් දීම තමයි. දානේ කියන දේ ප්‍රසාදයෙන් සිද්ධ කිරීම තමයි ඒ දානේ මහත්ඵල මහානිවහන්ස වෙන්න හේතු වෙන්නේ. ඒකට ගන්න දේ නෙවෙයි මූලික වෙන්නේ. එහෙමයි ෆිනස්සල්ස මම හිතන්නේ මේ කාරණේ ඔබට බොහොම පැහැදිලි ඇති. අපේ දුරකතනේ කෙනෙක් ඉන්නවා රැඳිලා. තෙරුවන් සරණයි. මට දැනගන්න ඕනේ මිය ගියහම හීනෙන් දකින්නේ උඩකයක් නැතුව ඒක එහෙම දකින්නේ ඇයි කියලා. මිය ගිහපු කෙනෙක් හීනෙන් දකින්නවා කියනවා උඩුකය නැතුනේ. මේකට අපිට එහෙම ඍජුව මේ නිසා එහෙම පේනවා කියලා කියන්න බෑ. ඒ කියන්නේ අමිල මියගේ ඥාතීන් හීනෙන් පෙනීම කියලා කියන එක සමහර වෙලාවට ඒ මියගේ ඥාතියා ගැන සිහි කර කර ඉඳීම නිසාත් වෙන්න පුළුවන්නේ. අපි හිතමු මියගේ ඥාතියාව උන සිහි වුණා. ඒ සිහි වෙච්ච මතක සටහන තියාගෙන මේ නින්දට යනවා. නින්දෙන් පේන්න ගන්නවා. ඉතින් ඒ පේන්න ගන්නකොට ඔය මොන විදිහකට හරි පේන්න පුළුවන්. එනිසා ඒකට ස්ථිර උත්තරයක් කියන්න අමාරුයි. නමුත් ඔය පෙන්නුම් කරන විදිහ ගැන කියනකොට නම් ඒ කියන්නේ උඩුකය නැතුව එක්ක උඩුකයට වස්ත්‍ර නැතුව මෙහෙම නිකන් දුක් ස්වරූපකින් නම් පේන්නේ. එතෙන් අවස්ථා තියෙනවා ඒ උපන්න කෙනා ටිකක් දුක් සහිත තැනක ඉපදිනා. ඒ දුක් සහිත තැනක උපන්න නිසා සමහරට බොහෝ දුරට පෙන්නුම් කරන්නේ ඇවිල්ලා හීනකින් වගේ බොහෝ දුරට පින් බලාපොරොත්තු වෙයි. සමහරට පින ගන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. පරදත්ත උපජීවී වගේ උපතක ලැබලා ඉන්නවනම් එයාට පින ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක එහෙම ඥාතියෙක් දැක්කහම අපිට දැන් කලබල වෙන්න එහෙම මොකුත් අවශ්‍ය නැහැ. මොකද අපිත් එකට ජීවත් වෙච්ච කෙනා දැන් මිය ගිහිල්ලා ඔහුට ජීවත් වෙලා ඉදදී කරපු සංග්‍රහයන් දැන් අපිට කොහොමත් කරන්න බැහැ. අපිට කළ යුතු දේ තමයි ඒ වගේ දෙයක් වුණාම කලබල නොවි ඒ ඥාතියා උදෙසා කැපකාලී මහා සංගරුණ විශේෂ දම්පුදලා. මහා සංගරුණ විශේෂ දම්පුදපුවම ඒක හරි මේ ලස්සන විස්තරයක් තියෙනවා මින පේතවත්වේ. මේ දාන විස්තර කරනවා. කෙත්තූපම අරහන්තෝ රහතන් වහන්සේලා තමයි කියනවා සාරවත් කෙත. දායකා කස්ස කූපම දායකයෝ වනාහි ගොවිෝය. බීජූපමන් දෙය දම්මන් දානයට පූජා කරන දේ බිත්තර වී වැනිය. එත්තේ තේ නිබ්බත්තතේ පළන් ඔය තුන එක තුන කල්හි පුණ්‍ය ඵලය උපදින්නා හොය කියලා. එතකොට මලගිය ඥාතියෙකුට පින්දීම පිණිස වඩාත්ම සුදුසුය. ශ්‍රාවක සංගරුවන විසෙහි කැපකාලී මනාකොට දම් පෙම්පුදා ඒ ඥාතියාට සංගරුවනට සිහිපත් කළාම සංඝයා ලවාම පින් දෙවන්ට උන. ඉඳන් මේ ඥාති නං හෝතු සුඛිතා හොතු ඥාතිය කියලා. ඉතින් එතකොට ඒ ඥාතියා පින් ගන්න පුළුවන් තැනක ඉන්න කෙනෙක් නම් ඒකාන්ත කොට සැපවත් වෙනවා. විශේෂයෙන් ඔබට මතක් කරන්න ඕන ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේට ඔබට දැනගන්නට තිබෙන කාරණා යොමු කරන්නට පුළුවන්. ලිපි මාර්ගයෙන් යොමු කරනවා නම් අපිට ගොඩක් පහසුයි. ලිපියක් මාර්ගයෙන් යොමු කරලා තියන්න ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ ශ්‍රද්ධා රූපහානිය අංක 369 රාජසිංහ මාවත හේවාගම කඩුවෙල. ඒ වගේම මම ඔබට මතක් කරනවා ඔබ විදේශ රටක නම් ඉන්නේ. අපි දන්නවා ගොඩක් වෙලාවට විදේශ රටවල ඉන්න බොහෝ දෙනෙක් ශ්‍රද්ධා රූපහානිය නරඹනවා. ඒ වගේම විශේෂයෙන්ම යූටියුබර්ස්සේ ශ්‍රද්ධා දම් සභා මණ්ඩපේ නරඹනවා. ඉතින් ඔබට පුළුවන් ඊමේල් පණිවිඩයක් විදියට තියලා තියන්න.
info@shraddha.lk අපේ ඊමේල් ලිපිනය පහසෙන් අපිට ලැබේවි. ශ්‍රද්ධා ඉදිරි ශ්‍රද්ධාදම් සභාව මණ්ඩපයේ සදහම් කතිකාවකදී මේ කාරණා පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්කමක් ලැබේවි. එවගේම 0112 548 400 ඒ අපේ මැදිරි දුරකථන අංකයේ සජීව ලෙසින් ඔබට එකතු වෙන්නට පුළුවන්කමක් තියෙන අපිත් එක්ක. එතකොට වඩා පහසුවෙන් ඔබට දැනගන්නට තියෙන කාරණාව දැනගන්නට පුළුවන්කමක් ලැබේවි. අපේ දුරකථනයේ කෙනෙක් ඉන්නවා රැඳිලා. නදීකා මහත්මිය තමයි මට හිතන විදිහට දුරකථනයේ ඉන්නේ. නමෝ බුද්දාය, තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්දාය, තෙරුවන් සරණයි. මම කතා කරන්නේ නදීකා අම්මා කෙනෙක් අංගද්දුරෙන්. මට දැනගන්න ඕනි පින්වත් ස්වාමීනාසයෙන් මේ සමාජ මතයක් යනවා ජලනන්දන පිට කාන්තාවන්ට මේ සුදුසු නැහැ කියන්න කියලා. ඒ ගැන දැනගන්න තමයි ඕනි. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. මේ ජලනන්දන පිට ආරක්ෂක පිරිතක් විදිහට පාවිච්චි කරන පිරිතක්. ඒ පිරිත එහෙම කාන්තාවන්ට කියන්න නොසිතුවේ කියන එක වැරදි මතයක්. එහෙම එකක් නැහැ. බොහොම ශ්‍රද්ධාවෙන් ආරක්ෂක පිරිතක් ලෙස ඒක ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. එනිසා මම හිතන්නේ ඒ කාරණේත් ඔබට පැහැදිලි ඇති. පින්න ස්වාමිනී, අපිට තව ගැටලුවක් තියෙනවා යොමු වෙලා තියෙන. විශේෂයෙන් ඒකේ අහන්න පින්න ස්වාමිනාස, විවාහ වෙන්න කලින් දෙදෙනෙක් පූර්ව විවාහ අවධියේදී ගොඩක් වෙලාවට තරුණ අයට තමයි මේක වැදගත් වෙන්නේ. අන්‍යෝන්‍ය වශයෙන් හඳුනගන්නේ කොහොමද තමන්ගේ තියෙන ගුණ අගුණකම් කියන එක? පින්නස් අයනස ඒකේ අහලා තියෙන ඇත්තටම අවසානයේ පස්සේ කරදරයට වැටෙනවට වඩා මුලින්ම මෙහෙම හඳුනගත්තොත් පුළුවන්කමක් තියෙනවද මේ කාරණෙන් එක්කෝ විවාහය නොවි නතර වෙන්න? හරි පින්නස් අයනස, එහෙම නැත්තම් තමන්ගේ අඩුපාඩු තියෙනවා හදාගන්න පුළුවන්, ඒවනම් ඉදිරියට හදාගෙන කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවද කියලා පින්නස් ස්වාමීනි අවසරයි. විවාහයක් සැපවත් වීම, විවාහ ජීවිතයක් පහසුවෙන් ගත කරන්නට අවකාශ ලැබීම කියන එක අමිල ගුණධර්ම මතම තියෙන එක. විවාහය කියන එක ඉතින් ගොඩාක් වෙලාවට කර්මානුරූපයි. ඒ විවාහයකදී දෙදෙනෙක් එකතු වෙන්න ගොඩාක් වෙලාවට කර්මය බලපානවා. හැබැයි විවාහ ජීවිත ගැන කතා කරනකොට හරි ලස්සන විවාහක ඉවලක් හම්බ වෙනවා. බුද්ධ දේශනාව තුළ නකුල මාතා සහ නකුල පිතා. ඒ නකුල මාතාව සහ නකුල පිතාගේ මේ දේශනාව ඔබට කියව ගන්න පුළුවන්. ඒ කියව ගත්තහම ඔබට තේරේවි කොයිතරම් ආශ්චර්යයිද ඒ විවාහ ජීවිත කියලා. නකුල මාතාවට සහ නකුල පිතාට බුදුරජාණන් වහන්සේ සැපවත් විවාහ ජීවිතයක් ගත කරන්නට උපකාර වෙන අංගයන් දේශනා කළා. ඇත්තටම මමද ඒකෙදි නකුල මාතා සහ නකුල පිතා අහන ප්‍රශ්නෙම ඒකේ කියනවා ස්වාමීනි, නකුල මාතා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, යම් දවසක මම 16 හැවරදි වියේ සිටියේදී නකුල පිතා විසින් මගේ ස්වාමියා විසින් මාව ඔහුගේ නිවසට කැඳාගෙන ආවද? එදා සිට ස්වාමීනි සිතකින්වත් මාගේ ස්වාමියා ඉක්මවා හැසිරුණු බවක් මම නොදකිමි කිව්වා. ඕන්නේ විවාහ ජීවිත. එතකොට නකුල පිතාත් කියනවා ස්වාමීනි මම මගේ බිරිඳ විදිහට නකුල මාතාව යම් දවසක කැඳාගෙන ආවද නිවසට, එදා සිට මම සිතකින්වත් වෙනත් ස්ත්‍රියාවක් ඇසුරු කරපු බව මා නොදකිමි කිව්වා. එතකොට දෙන්න හරි සැපසේ මේ විවාහ ජීවිතය ගත කරලා තියෙනවා. ඉල්ලීමක් කළා, ප්‍රශ්නයක් ඇහුවා, ස්වාමීනි ඊළඟ ජීවිතෙත් අපි දෙන්න මේ ස්වාමී බිරිඳ විදිහට එකට එකතු වෙනවා නම් ස්වාමීනි අපි ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ ප්‍රශ්නේ අහන විදිහම අපිට තේරෙනවා, ඒ ප්‍රශ්නේම අපිට තේරෙනවා කොච්චර පහසුවෙන් ඔහුගේ විවාහ ජීවිතය ගත වෙන්නේ නැද්ද කියලා. මොකද ඒ දෙන්න ඉල්ලීමක් කරනවා ඊළඟ ජීවිතෙත් එකතු වෙන්න. සාමාන්‍යයෙන් අද කාලේ විවාහ ජීවිත ගත්තාම සමහර විවාහක යුවළවල් එකට බැන ගන්නවා මිනේ, එකට දොස් කියා ගන්නවා.
දැන් එක වතාවක අපිට මේ ස්වාමි පුරුෂයෙක් මහත්තයෙක් ඇවිල්ලා කතා කළා, මාසයක්කට වැඩි කාලයක් බිරිඳත් එක්ක කතා කරගන්න බෑ. ඔහුට කතා කරගන්න බැරි හේතුව අපි ඉස්සරහා තමයි අඬ අඬා කිව්වේ. දවසක් පුංචි රණ්ඩුවක් ඇති වෙලා, රණ්ඩුව ඇති වෙච්චි වෙලාවේ බිරිඳ කියලා තියෙනවා, මට දැන් මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ, අයනම් ඔහේ වගේ කෙනෙක් මට ජාති ජාතිත් එපා කියලා. මේ විවාහ වෙන්න පෙර හැමිල මේ ආදර බස් කියපු හඬින්නේ මේ කැහෙන්නේ. විවාහ වෙන්න පෙර ඒ ස්වාමි පුරුෂයා වසඟ වෙලා ගියේ ඇගේ ආදර බස් වලට. දැන් ඒකෙන් මෙහෙනවා ඒ හඬින්ම ආයේ මට ජාති ජාති තොහේ වගේ කෙනෙක් එපා කියලා. දරා ගන්න බැරුව ගියා මෙයාට. දරා ගන්න බැරුව ගිහිල්ලා ඒ කොච්චර පස්සේ සුහද වෙන්න හැදුවත් අරක ඉස්සරහට එනවා. මට මෙහෙම කිව්වනේ, මට මෙහෙම කිව්වනේ කියලා. ඉතින් ඒක අතර ගන්න බැරුව හරි වෙහෙසටපත් වෙලා ඉඳලා පස්සේ ඉතින් දහම් කරුණු කිව්වට පස්සේ පොඩ්ඩක් කතා කරාට පස්සේ හරි ගියා. නමුත් ගොඩක් බහුතර ජීවිතවල විවාහක යුවළුවන් වල ඔය වගේ අදහස් තමයි තියෙන්නේ. දැන් අර නකුල මාතා නකුල පිතා ඉල්ලීමක් කරනවා, අපිට ඊළඟ ජීවිතෙත් මොන ගහන්න ඕන ස්වාමීනි, ඒකට මොකද කරන්න ඕනි කියලා. එහෙනම් ඒ දෙන්නක විවාහ ජීවිතය ඉතා සැපසි ගත වෙච්ච එකක්. බුදුරජාණන් වහන්සේ වදාළා දෙදෙනා යලි මුණ ගැහෙනවා නම් දෙදෙනාම ඇති කරගන්න කිව්වා සමශ්‍රද්ධහ. තෙරුවන් ගැන සමාන ප්‍රසාදයක්, සම සීල, දෙදෙනාම හොඳට සීලවන්ත වෙන්න කිව්වා. සම ඡාග, දෙදෙනාම ත්‍යාගයෙන් සමාන වෙන්න කිව්වා. සම පඤ්ඤා, ප්‍රඥාවෙන් සමාන වෙන්න කිව්වා. එතකොට දෙන්නෙක්ගේ එකට වාසය කිරීම සැපවත් වෙන්නේ යමිල ඔන්න ඔය කරුණ වලින්. දෙදෙනෙක් එකතු වෙනකොට ඒ දෙදෙනාට දෙදෙනා ගැළපෙනවා නම් ඒ දෙදෙනාට තියෙන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. එකක් තමයි යමිල, දෙන්නා දෙන්නා ගැන කැප කරන්න පුළුවන් ස්වභාවයක් මේ විවාහ ජීවිතයක් ගත කරන යුවලකට තියෙන්න ඕන. ස්වාමියාට පුළුවන් වෙන්න ඕන බිරිඳ වෙනුවෙන් කැප කිරීම කරන්නට. බිරිඳට පුළුවන් වෙන්න ඕන ස්වාමියා වෙනුවෙන් කැප කිරීම කරන්නට. ඒ දෙදෙනාට දෙදෙනා කැප කිරීම කරමින් තමයි මේ ජීවිතේ සැපසේ ගත කරන්නට හැකියාව තියෙන්නේ. එතකොට බිරිඳගේ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන කටයුතු කරන හැකියාව ස්වාමියාට තියෙන්න ඕන. ස්වාමියාගේ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන කටයුතු කරන හැකියාව බිරිඳට තියෙන්න ඕන. දැන් නැත්තම් ඔය රැකී රක්ෂා හිම කරන්න ගියාම ස්වාමියා රැකියාව කරන තැන, ස්වාමියා රැකියාව කරන තැන මෙහෙම ඒවා වෙනව ඕන තරම් ඔන්න යොදාගෙන ඉන්නවා. මේ බිරිඳගේ ගෙදර යන්න දවසක් කල්ලතුම කතා කරලා තියෙනවා අපි ඊළඟ සතියේ මෙහෙම යනවා කියලා. ඒ කතා කරලා ඉතින් බිරිඳ හරි සන්තෝෂෙන් ඉන්නවා මේ ගමන දැන් අපි යනවනේ කියලා. ඒ යමින් ඉද්දි ස්වාමියා වැඩ කරන තැන හදිසි වැඩක් යදෙනවා. හදිසි වැඩක් යදෙන ගමන හෙට කියලා ගමන නොගිහින් ඉන්න වෙනවා. ඉතින් අනේ බිරිඳට ඇවිල්ලා කිව්වහම බිරිඳ තේරුම් ගන්නේ නැහැ ස්වාමියාගේ මට්ටම. මහා අරුබුදහට ගන්න නැද්ද? මහා කලකෝලහල. ඊට පස්සේ කියනවා මේ මගේ ගමන හිතාමතාම මේ නැවැත්වි. කිසි උනන්දුවක් නැහැ. මේ වගේ ප්‍රශ්න හට ගන්නවා. ස්වාමියා වෙනුවෙන් ඒ තමන්ගේ හිතේ තිබුණ ඒ ආසාව පොඩ්ඩකට කැප කරගන්නට ඇයට බැරුව ගියා. ඒ නිසා ඒ දේවල් හොඳට නුවණින් තේරුම් ගන්න ඕනේ. ඉතින් විවාහ වෙන්න පෙරම විවාහයට පූර්ව අවධියේදීම මේ දේවල් දෙදෙනෙක් හදා ගන්න උත්සාහ කරන්න. දෙන්න දෙන්න ගැන කැපකිරීමක් කරන්න පුළුවන් හැකියාව. ඊළඟට පතිපතිනියන් විදිහට ජීවිතයේ තියෙන මේ සකස් කරගත යුතු ලස්සන දෙයක්. එහෙම තියෙනවා නම් මේ පෞල් ජීවිත හරි සැපයි. ස්වාමී කැමතිස්සෙම තමන් දෙදෙනාට දරුවොත් එක්ක එකට ගත කිරීම පිණිස එකට පෞල් කන්ට බිරිඳ කොච්චර කැපකිරීමක් කරනවද කියලා සිහි කළ යුත්තේ ස්වාමියා. ස්වාමියා නිතර හිතන්න ඕන තමන් කරන දේ නෙමෙයි බිරිඳ කරන දේ. ස්වාමියා නිතර සිහි කරන්න ඕන
අනේ අපිට එකට වාසය කරන්න සුව පහසුවෙන් ජීවත් වෙන්න එයා කොච්චර දෙයක් කරනවද? අනේක සිහි කරන්න ඕන. එතකොට මේ එකතු වෙලා වාසය කිරීම හරි සැපයි. බිනද සිහි කරන්න ඕන තමන් කරණේව නෙමෙයි. මම්ම දරුවෝ බලා ගන්න ඕන, මම්ම රෙදි හොදන්න ඕන, මම්ම අස්පස් කරන්න ඕන, මේව නෙමෙයි හිතන්න ඕන. ස්වාමියා මේ ගෙදර දාලා වැඩිපුර එළියේ ඉඳලා ස්වාමියා මොනවද කරන්නේ කියලා බිරිඳ නිරතුරු සිහි කරන්න ඕන. එතකොට දෙදෙනාට දෙදෙනාගෙන හටගන්න ප්‍රසාදය. ඒ ප්‍රසාදය මේ ඉතා සුවසේ විවාහ ජීවිතය ගත කරන්නට උපකාරයක්. ඉතින් විවාහයට පූර්ව අවදීදීම දෙදෙනා මේව කල්පනා කරලා හදාගන්න. ඒ හදාගත්තාම ඔවුන්ට සුවසේ වාසය කරන්නට අවකාශය හැදෙනවා. එතකොට දෙදෙනාට දෙදෙනා හොඳට මේ දෙන්න දෙන්නගෙන ඇති කල්පනා කරලා ප්‍රසාදය හදා ගන්න ඕන. ඊනඟට දෙන්නාට දෙන්නගෙන කැපකිරීමක් කරන්න හැකියාව තියෙන්න ඕන. ඊනඟ එක තමයි අමිල විවාහ ජීවිතයකට ඉතා ප්‍රයෝජනයි සීලය. හැබැයි මේ සීලය කියන දේ නම් තෙරුවන් සරණ ගිහිල්ලා ශාස්ත්‍රුන් වහන්සේව සරණ ගිහිල්ලා හොඳ ශ්‍රද්ධාවකින් යුතුව දෙන්නාම සිල්වත් වෙන්න ඕන. විවාහ වෙන්න ඉන්නවා නම් මේ බුදුරජාන් වහන්සේ සරණ ගියපු යුවලක් ඒ අය හුරු වෙන්න අඩුම ගානේ මහ පොයටවත් එකට සිල් ගන්න. අඩුම ගානේ මහ පොයටවත් එකට සිල් ගන්න. ඊළඟට හුරු වෙන්න මේ විවාහ වෙලා තරුණ වයසේ අපිට දැම්මෝන්නේ මේවා හිතන්නේ නැතුව හැමදාම හවස දෙන්නාම ගෙදර එකතු වෙන වෙලාවක අපි හිතමු සමහර වෙලාවට සමහර ගෙවල් දොරවල් වල එකතු වීම වෙන්නේ රෑ වෙලා වෙන්න පුළුවන්. රෑ වෙලා හරි කමන්නේ දෙන්නාම එකට බුදුන් වැඳලා එකට පන්සිල් සමාදන් වෙන්න. දෙන්නම සිල්වත් වෙන්න ඕන. දෙන්නා දැනගන්න ඕන මගේ බිරිඳ සිල්වත් කෙනෙක් කියලා ස්වාමියා දැනගන්න ඕන. මගේ ස්වාමියා සිල්වත් කියලා බිරිඳ දැනගන්න ඕන. දෙන්නා සිල්වත් කියලා අමිල දැනගෙන වාසය කරොත් සීලය කියන එකෙන් උපද්දන ප්‍රධානම දේ විශ්වාසයයි. විවාහ ජීවිතයක් ඛණ්ඩණය වෙන්න බලපාන ප්‍රධානම දේ අවිශ්වාසයයි. ඒ නිසා දෙන්නා සිල්වත් නම් දෙන්නා සිල්වත් කියලා දෙන්නාට හැඟීමක් තියෙනවා නම් ඕන්න විවාහයක් එකතු වීමක් සැපසහගතයි. එතකොට මම කරුණු තුනක් කිව්වා. අවසාන කාරණේ තමයි ප්‍රඥා කතාව. විවාහ වෙච්ච යුවලක් විවාහක එක්ක විවාහයට එළඹෙන්න ඉන්න දෙන්නෙක් එයාගේ ජීවිතේ ගොඩාක් සැපසහගත වෙයි. බොළඳ නිසරු කතා වෙනුවට ප්‍රඥා කතා කරන්න. ඉතින් මේ ප්‍රඥා කතාව කරන්න නම් ප්‍රඥා කතාව ඉගෙන ගන්න ඕන. බුදුරජාන් වහන්සේගේ භාසිතේ ඉගෙනගෙන ඒ භාසිතේ කතා කරන අය වෙන්න. දැන් මහමෙවුනාවෙන් ඒකට ඕන තරම් අනුග්‍රහ තියෙනවා. මහමේඝ පත්‍රය වගේ තියෙනවා මිල මාසයක් පුරාවට කියවන්න සාරවත් ලිපි තියෙනවා. ඉතින් දෙන්නා ඒ ලිපි කියවලා අන්න ඒ වගේ තියෙන ඒවා කතා කරන්න. හරි සැපසහගතයි ජීවිතේ. මේ নানা ප්‍රකාර විප්‍රකාර කතා කර කර තමනුත් ඇවිස්සලා මේ අනුනුත් අවුස්සන දේවල් හිත ඇතුලේ තැම්පත් කරන් ඉන්නවට වඩා දහමක් තැම්පත් කරන් ඉන්න එක කොච්චර වටිනවද? ඕනොහොම ජීවිතය හදාගන්න පුළුවන් වුණොත් ඒ විවාහ ජීවිත සැපසහගත වෙයි. එමය පින්නසන්න සමග හිතන්නේ මේ කාරණේ අපිට පැහැදිලි ඇති. ටික වෙලාවක විතර දොරකතනේ රැඳෙන්නා මට මතක විදිහට චන්ද්‍රලතා මහත්මිය තමයි දොරකතනේ ඉන්නේ. නමෝ බුද්දාය, තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්දාය, අවසරයි. මේ සමිනහන්ස මේ මාංශ පූජා කරන්න අකටයිද? එහෙම නැත්නම් අපි පූජා කරනවා නම් කොයි විදිහටද පූජා කරන්නේ? ඇත්තරම මට තියෙන ට තියෙන ප්‍රශ්නය හුඟක්ම දුරට පොඩි ස්වාමීන් වහන්සේලාට දැන් අපි දෙන්න ආසාව තිබ්බට දෙන්න බයක් වගේ තියෙනවා. එන්න ඒ හින්දා මට ඒ ටික පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්ස. දාණයට ගෙනාවට ඒකේ පෞ සිද්ධ වීමක් ඇති වෙන්නේ නැද්ද? දෙන්න බයක් තියෙනවා කියන්නේ මොකද්ද මහත්මිය? දැන් කියනවනේ මාංශ මේ දානවලට පූජා කරනකොට පෞ සිද්ධ වෙනවා කියලා කියනවනේ. ඒකයි ස්වාමීන් වහන්ස මට තියෙන බය. අපි ඇත්තම මේක මේ පැනයට පිටිතුර මේ මහත්මියට ඉතාම පරිපූර්ණ
මේ මස්මාංස ගැන මස්මාංස අනුභවය මස්මාංස දානයට දීම මේ ගැන පරිපූර්ණ පිටිතුරක් බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකේ දේශනා කරපු ධර්මයන් එක තැනකට සංග්‍රහ කරලා ලොකු ස්වාමීන් වහන්සේ ලියපු ග්‍රන්ථයක් තියෙනවා නිර්මාංස ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේ ඒ පොතේ නිර්මාංස ප්‍රශ්නේ පොතේ ඉදිරියේම තියෙනවා මේ බුද්ධිමතුන්ට විසඳා ගැනීම පිණිසයි කියලා. ඒ නිසා ඒ පොත කියවන්න කියන එක මම මුලින්ම කියනවා. ඒ පොත කියවන්න. ඒ පොත කියවනකොට මේ මස් මාංශ පූජා කිරීම පව් හොඳ නෑ කියන මතේ ඉඳලා කියවන්නත් එපා. ඒක කමක් නෑ කියන මතේ ඉඳලා කියවන්නත් එපා. බුදුරජාන් වහන්සේ මොකද්ද වදාළේ කියලා මම දැනගන්න ඕන කියන අදහසින් කියවන්න. අපිට වැදගත් වෙන්නේ ශ්‍රාවකයෝ විදිහට ධර්මයේ හැසිරෙන්න වෙන කාගේවත් වචන නෙමෙයි. ශ්‍රාවකයෝ විදිහට අපි ධර්මයේ හැසිරෙන්න නම් අමිල අපිට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනයයි. ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය. ශාස්ත්‍රුන් වහන්සේ යමක් එපා කිව්වනම් එය නොකර ඉඳීම. ශාස්ත්‍රුන් වහන්සේ යමක් කරන්නට කිව්වනම් ඒ කිරීම. පුරිසින්ද්‍රිය ඥාන සූත්‍රය මට මතක විදිහට හරි ලස්සන තැනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේවදත්ත ගැන නියත ප්‍රකාශයක් කළා. ඒ නියත ප්‍රකාශය තමයි අමිල දේවදත්ත එතකොට නිරේ ගියානේ. දේවදත්තයා නිරේ ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ දේවදත්ත ගැන මෙහිම වචන යන්නේ නිරේ ගිහිල්ලා නැහැ. ඒ වෙනකොට දේවදත්ත මේ ගල් පෙරලලා ආනන්තරී පාප කර්ම කරගෙන බුදුරජාණන් වහන්සේ දේවදත්ත සම්බන්ධයෙන් සංඝපිරිස ඉස්සරහා නියත ප්‍රකාශයක් කළා. මේ දේවදත්තයා ඒකාන්ත වශයෙන් නිරේ යනවා. කප්පට්ටු කල්පයක් නිරේ පැහැනවා. අතිකිච්චෝ කිසි චිකිත්සාවක් පිළියමක් නැහැ කියන ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ කළා. ওই ප්‍රකාශය කළාම ටිකක් වයසට ගිහිලා පැවිදි වෙච්ච භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුවට ප්‍රසාදයක් තිබ්බේ නැහැ උන්න භාග්‍යතුන් වහන්සේගේ වචනේ ගැන. මේ භික්ෂුව ආනන්ද ස්වාමීන් වහන්සේ පෙම්පහසු වෙන්න අචිරවතී නදියට වැඩම කරලා මේ තෙතමාතු කරමින් ඉදදී ඇඟි මේ භික්ෂුව පැත්තක ඉඳලා අහනවා ආයස්මත් ආනන්දේනි බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කළා දේවදත්තයා ඒකාන්තින් නිරේ යනවා කල්පයක් පැහැනවා කිසි පිළියමක් නැහැ කියලා. ඕක බුදුරජාණන් වහන්සේ නිකං කියපු එකක්ද නැත්නම් හැබෑවටම බුදුරජාණන් වහන්සේ මේ කරුණ සහිතව කියපු එකක්ද කියලා අහුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුවට උත්තරයක් දුන්නා ආයස්මත භාග්‍යතුන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්ම තමා කිව්වා. මොකද්ද උත්තරේ? භාග්‍යතුන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්ම තමයි. ඕන ශ්‍රාවකයෝ විදිහට හොඳට හිතර ගන්න. ශ්‍රාවකයෝ විදිහට අපේ හිතේ තියෙන ඕන එහෙමයි. භාග්‍යතුන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්ම තමයි. භික්ෂුන්ට අකපදේති විදිහට තියෙන්නේ ත්‍රිකෝටි මේ පාරිශුද්ධින් තොර මාංශ අනුභවය. එතකොට ගිහි කෙනාට මේ පූජා කිරීම පිණිස හෝ ගිහි කෙනා දැන් සංඝයාට පූජා කිරීම පිණිස හෝ වේවා වෙන දෙයකට පූජා කිරීම පිණිස හෝ වේවා තමන්ගේ අනුභවයේ පිණිස හෝ වේවා සතුන් නොමරීමයි කළ යුත්තේ. ප්‍රාණඝාතයෙන් වළකිමී කියලායි බුදුරජාණන් වහන්සේ සමාදන් වෙන්න කිව්වේ. ඒ නිසා හොඳට බුද්ධ භාෂිත ඉගෙන ගන්න විශේෂයෙන් නිර්මාංශ ප්‍රශ්නය පොත කියවන්න. එහෙමයි පින්නස්සන්නස අපට තවත් නැවතුමක් තියෙනවා මතුගමෙන් සුනේත්‍රා මහත්මිය ඉන්න දුරකතනේ. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි ඔබට. තෙරුවන් සරණයි. ඔව් ස්වාමින් වහන්ස මම පන්සලේ පද බා ආරක්ෂා කරගෙන හැමදාම පන්සල ගිහිල්ලා බුදුහාමර වතාවත් කියලා ගිලම්පස මා පහම් පූජ කළා. ඒව කරගෙන බොහොම සිල්වත් ඉන කෙනෙක් මෑතක ඉඳලා. ඉතින් ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ මගේ සහෝදරය ඔක්කොම මට වැඩිය ආර්ථික පැත්තෙන් ගොඩාක් ඉරදෙන් ඉන්නවා. දෙමව්පියන්ට හොඳට සැලකුවේ මං.
ඔබ එක දිගටම කිව්වනම් හරි අපිට කාරණේ. ඉතින් ditta da wedena karma yanawa deya prasada kena me athme hambena kiyena. ඉතින් ditta da wedena karma yanawa deya prasada kuha me athme hambena kiyenawane. ඒක හින්ද ඉතින් මං ටිකක් හිතනවා මේ මට පොඩ්ඩයි කරව හැදිරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඇත්තම ඒ මහන්නේගේ ප්‍රශ්නේ මේ මෙහෙමයි කියන්නේ නේද? ඒ කියන්නේ එතුමී ගොඩාක් සීලවන්තව ගුණධර්ම පුරුදු කරනවා, අම්මට තාත්තට පවා සැලකුවා. හැබැයි පවුලේ අනිත් අයත් එක්ක ගත්තාම එතුමීගේ ආර්ථික දියුණුව සහ දියුණුව හරි අඩුයි. අනිත් අය ඊට වඩා ඉහළට ගිහිලා දියුණු වෙලා ඉන්නවා. අපිට ටිකක් කරදරයි මේ වගේ එකක් කියන්නේ. මේ ජීවිතයට එන කරදර කම්කටොළු වලට මේ කල්පනා කරපු විදිහයි වැරදි. මොකද මේ අපිට තියෙන ඕන ශ්‍රාවකයාට තියෙනවා ලෞකික සම්මා දිට්ඨිය. අපි ලෞකික කියලා එක කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරනවා ලෞකික සම්මා දිට්ඨිය. එහි තියෙනවා එක කාරණාවක්, අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. ඔහුට විශ්වාසයක් තියෙනවා යහපත කරොත් මට යහපතම තිබෙන්නේය, මට වැරදුනොත් මං අයහපත කළොත් මට අයහපත තියෙන්නේය කියලා කර්ම කර්ම ඵලගෙන විශ්වාසය. හැබැයි කර්මයේ කියන එකේ ස්වභාවය අමිල, කර්ම විපාක විසයෝ අචින්තියෝ. කර්ම විපාක විසය අචින්තියයි. දැන් එතුම කියනවා දැන් පින් කරාට පස්සේ මෙලොවෙදි විපාක දීමකුත් තියෙනවනේ කියලා. අපිට කර්මයේ විපාක දෙන ක්‍රමය අපිට එහෙම කියන්න බෑ. කර්මයේ විපාක දීම මෙලොවෙදි වෙන්නත් පුළුවන්. මේ ජීවිතේම කර්ම විපාක දෙන්නත් පුළුවන්. ඒ කර්මය පරලොවකදී විපාක දෙන්නත් පුළුවන්. ඊළඟ ජීවිතේ ඊළඟට නිවන් දැකලා මේකෙන් නිදහස් වෙනකන් සසර පුරාවට පස්සෙන් ඇවිල්ලා විපාක දෙන්නත් පුළුවන්. හොඳ නරක කර්ම දෙකම හිමිනවා. එතකොට ඒක එහෙම කල්පනා කරන්න බැරිද? අපි පෙර ජීවිතයක කරපු කර්මයක් ඒක ඒ ජීවිතේ විපාක නොදී මේ ජීවිතයට ඇවිල්ලා අපි කොච්චර දියුණුව පැතුවත් අපි දියුණු වෙන්නේ නැහැ. අපි කොච්චර උත්සාහ කළත් දියුණු වෙන්නේ නැහැ. මේ බාට බලපානේවා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේකින් දවසක් අහනවා, ස්වාමීනි ඇතැම් කුල තියෙනවා, ඇතැම් මිනිස්සු ව්‍යාපාරාදිය පටන් ගන්නවා. පටන් ගන්නේ ස්වාමීනි හරි පොඩිවට, පුංචි මේ කඩ කෑල්ලක් දාගෙන පොඩිවට පටන් ගන්නවා නේ. මේ මාසෙයි හැමාරයි මේ ඉන්න මිනිස්සු දියුණු වෙලා. එහෙම නේද? අදටත් තියෙනවා. ඇතැම් මිනිස්සු දියුණු අපේක්ෂාවෙන් ඔන්න වැඩක් පටන් ගන්නවා. ඒ මිනිස්සයා එහෙම විශේෂ දියුණුවක් කරා යන්නෙත් නැහැ, පිරිහෙන්නෙත් නැහැ. ඔය යාන්තම් ගැට ගහගෙන ඉන්නවා. ඇතැම් මිනිස්සු පටන් ගන්නවා අපි මේක දියුණු කරලා ගන්නවා එහෙමයි කියලා. අනේ බංකොලොත්. එයි මේ කියලා ඇහුවා. එයි මෙහෙම වෙන්න හේතුව බුදුරජාන් වහන්සේ වදාලා, ඇතැම්මු මේන්න මෙහෙම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගිහින් පොරොන්දු වෙනවා කිව්වා. ශ්‍රමණ බ්‍රාහ්මණ උතුමන්ට, ස්වාමීනි අපි ඔබ වහන්සේලාට මේ වැඩේ කරලා දෙන්නම්, ඔබ වහන්සේලා වෙනුවෙන් මෙසේ මෙසේ කරන්නම් කියලා පොරොන්දු වෙනවා ගිහිල්ලා. පොරොන්දු වුණාට හිතාමතාම එය අමතක කරනවා. පොරොන්දු සංඝයා උදෙසා වේවා, ශ්‍රමණ බමුණන් උදෙසා වේවා, පොරොන්දුවක් වෙලා ඒක බැහැර කරපු කෙනා ඒකේ කර්ම විපාකෙ විදිහට ඕන්න තමන්ගේ දියුණුව පිණිස කියලා මොකක් හරි පටන් ගන්නවා. පටන් ගත්ත ගම බංකොලොත්. හේතු මොකෝ? ඒ මෙයා එයා මේ ජීවිතේ පින්දහම් කරනවා මහන්සි වෙනවා වෙන්න පුළුවන්. හැබැයි එයාට බලපවත්තන්නේ මේ ජීවිතේ කර්ම නෙමෙයි. එයාට බලපවත්තන්නේ කලින් ජීවිතේ කරගත්ත කර්මය. ඒ නිසා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා, ඊට පස්සේ ඇතැම්මූ ශ්‍රමණ බමුණන්ට පොරොන්දු වෙනවා. පොරොන්දු වෙලා ඒ පොරොන්දු මට්ටමට සත්කාර කරනවා. ආන්නේ අය මොකක් හරි කටයුත්තක් පටන් ගත්තම විශේෂ දියුණුවකුත් නැහැ, පරිහානියකුත් නැහැ. ඔන්න ඒගොල්ලෝ යාන්තම් ගැට ගහගෙන ඉන්න පුළුවන්. ඇතැම්මු එහෙම නැහැ කියනවා. ශ්‍රමණ බමුණන්ට පොරොන්දු වුණාට පස්සේ තමන් පොරොන්දු වුණාටත් වඩා වැඩි වැඩියෙන් ඒ පොරොන්දු වෙච්ච දේ ඉෂ්ට කරනවා.
ශ්‍රමණ බමුණන්ට සංග්‍රහ කරනවා, සැපේ පහසුව සලසනවා. ඒ අය යම් කටයුත්ත සුළුවෙන් පටන් ගත්තා, ඒක ආනුභව දෙදී දියුණු වෙනවා. ඒකට හේතුව ඔහු කරගත්ත කර්මයයි. ඒ නිසා මේ ජීවිතේ යහපත් කර්ම කරලා, ඒ මේ ජීවිතේ කරගත්ත යහපත් කර්මයක් අයියෝ විපාක නැහැ කියලා ඒකට ගරහන්න එපා. ඒකාන්ත කොට අප විසින් කරානම් සිතකයි වචනෙන් අලෝභය මුල් කරගෙන යම් ක්‍රියාවක්, අද්වේෂය මුල් කරගෙන යම් ක්‍රියාවක්, අමෝහය මුල් කරගෙන ක්‍රියාවක්, ඒක පිනක්, ඒක කුසලයක්. ඒකාන්ත ඒකෙන් කිසි කලෙකත් දුක් විපාක උපදන්නේ නැහැ, ඒකාන්තයෙන් සැප උපදනවා. හැබැයි මේ සැප ඉපදවීම කියලා කියන්නේ එහි විපාකය, ඒක කවදා කොතැනකදී දෙනවාද කියලා ස්ථිරව කියන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ වගේමයි අනිත් පැත්ත, ලෝභයෙන් යුතු කර්මය, ద్వේෂයෙන් යුතු කර්මය, මෝහයෙන් යුතු කර්මය ඒකාන්ත කොට අකුසලයක්. කිසි කලෙක සැප විපාක උපදන්නේ නැහැ, දුක් විපාකයක්මයි උපදන්නේ. ඒ නිසා ඒ බඳු දේවල් වලින් වැළකී වාසය කරන්න ඕන. ඔය ප්‍රශ්නේ ගැන කල්පනා කරපු විදිහයි වැරදි. පින් කරලා අනේ මම මටත් යහපත පිණිස දෙයක් කළා කියලා සතුට වෙන්න ඕන. අනේ මං අනුන්ටත් යහපත පිණිස දෙයක් කළා කියලා සතුට වෙන්න ඕන. මං සැප විපාක උපදින දෙයක් කළා කියලා සතුට වෙන්න ඕන. මගේ සසර ගමන සැපවත් කරන දෙයක් මට රැස් කරගන්න ලැබුණා කියලා ප්‍රීතියටපත් වෙන්න ඕන දෙයක් ගැන තමයි ওই වැරදියට හිතන්නේ, අයියෝ මෙච්චර පින් කරනවා, ඇයි අපේ අපිට දිනුව නැත්තේ කියලා. මට මතකයි අමින එක අවස්ථාවක මේ ওই වැරදියට කල්පනා කරලා තමයි ඇවිල්ලා මේ පිරිසක් අපිව හම්බ වුණා. ඒ අනතුරකටපත් වෙලා වාහනේ ඇක්සිඩන්ට් වෙලා එළ බස් එකක් ගිහිල්ලා තියෙන්නේ. ඒ බස් එකකින් එකම එක්කෙනයි මැරිලා තියෙන්නේ. මැරුණේ කවුද? සිල් ගන්න, බණහන, දන් දෙන, සෑය බෝධි වඳින කෙනා මැරිලා. අනිත් ඇයෝ අතපය කැඩිලා බේරිලා. ඉතින් මේ අයට හරි ප්‍රශ්නේ. අර අහලා තියෙනවනේ දහම්පදේ, ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රකි. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රකින්නවා කියලා තිබුණාට ධර්මයේ නොහැසිරෙන අපි නොවැ රැකුණේ. ධර්මයේ හැසිරෙන කෙනා නැසුණා නොවේ කියලා හරි ප්‍රශ්නේ. ඇවිල්ලා අපිත් එක්ක කතා කළා. ඉතින් මම කිව්වා මහත්තයා ගාථාවේ භාගයක් නොවේ කිව්වේ. ගාථාව මොකද්ද? ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී චත්තං මහන්තං යතා වස්ස කාලේ. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ විසින් රකී. ඒ හරියට මහා වර්ෂාවකට තිබෙන සුවිශාල කුඩයක් වෙන්නේය. ඒසානිසංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ හැසිරීමේ අනුසස්මයයි. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මයේ හැසිරෙන කෙනා දුගතිය නොයයි. ඒ තමයි ධර්මයේ හැසිරීමේ ආනිසංසය. මහත්යලා කල්පනාව වැරදියට ගත්තා නෑ කියලා මං කිව්වා. ඒ නිසා මේ කුසල් රැස් කරලා, පින් රැස් කරලා, යහපත රැස් කරලා, සන්තෝෂ වෙන්න ඕන දෙයක්, ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා ජීවත් වෙන්න ඕන දෙයක් රැස් කරගෙන අපරාධී ඔබ ඒ ගැන මේ කනගාට වෙවි වාසය කරන්නේ. ඒ නිසා පින් කරගත්තා කියලා සතුටු වෙන්න. එහෙමයි පින්නසංස දීර්ඝ සසරක අපි මේ දකින්නේ අවුරුදු කීයද නේද සයන්ස සමහර විට අවුරුදු 10 15 20 30 40 උපරිම හිටියත් අවුරුදු 100යි සයන්ස. ඒත් අපි දකින්නේ ඊටාම කෙටි කාලෙම ඇවිල්ලා සංසාර ගමනත් එක්ක සලකපුවම බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මනුෂ්‍ය ජීවිතේ ඇවිල්ලා මේ ගත කරන මොහොත ෂණ සම්පත්තිය, ෂණයක්. සැනකින් මේක අහිමි වෙලා යනවා. අපි මේ සසර ගමනේ එනකොට අපි මොකක් හරි හොඳ එකක් යහපත් කර්මයක් රැස් කරගත්ත හින්දා තමයි අමිල අපිට උපදින්න ඕන තරම් තැන් තියෙද්දී. දැන් මේ ලෝකේ ගත්තාම මේ රටවල් කීයක් තියෙනවද? අපි උපන්නා මේ රටේ. මේ රටේ ඉපදිලා අපි ටීවී වලින් දකිනවා, අන්තර්ජාලයෙන් දකිනවා දියුණු වෙච්ච රටවල් වල මිනිස්සු හරි මේ සැප සම්පත් විඳ විඳ ඉන්නවා. අපිට ඒවා නැහැ නේ කියලා අපි හිතනවා. නමුත් අපි හරි තැනක උපන්නා, අපිට මෙහි උපන්නට පස්සේ අපිට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න ලැබෙනවා.
ඊනඟට සෑයක් බෝධියක් වැඳගන්ඩ ලැබෙනවා. මෙහි කසාවත් පරෝගත්ත උතුමන් ඉන්නවා, රාතුන්ගේ ගුණ සිහිකර කර සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිකර කර අපි දම් බෙදනවා. රෑයක් රෑ එළි වෙනකං දැන් අපි ඉස්සරහටත් කරනවානේ, රෑ එළි වෙනකං අනිත් මිනිස්සු අනිත් රටවල වල මිනිස්සු රෑවල් එළි වෙනකං කරන්නේ සාද පාටි. අපි රෑ එළි වෙනකං සෑයක් ගාවට එකතු වෙලා කඳුළු හල හල බුදුගුණ කී කී සෑය වඳිනවා. හරි තැනක උපන්නා පෙර සසරේ කරගත්ත මොකද්ද හොඳ කර්මයක විපාකෙ මේ හොඳ අවස්ථාව ලැබිච්ච වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අවවාදයක් මං කියන්නම්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේන මෙහිම වදාලා, කනෝවෝ මා උපච්චක, මේ ලැබුණු ෂණ සම්පත්තිය ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහුණු මේ දුර්ලභ මනුස්ස ජීවිතේ කුසල් වඩන්න ලැබිච්ච ෂණය ආතහැර ගන්න නම් එපා. කණා තීතා සෝචಂತಿ නිර්යම්හි සමප්පිතා, මේසනේ අහිමිවෙච්චි ඇයූ නිරේ ඉපිද සෝක කරන්නාහුය කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ. ඒ නිසා හොඳට පින් කරගන්න, පිණින් සතුට වෙන්න. ගේ ඉරිදා ඔබ ශ්‍රද්ධා දම්සභා මණ්ඩපය නැරඹුවා නම්, ශ්‍රවණය කළා නම් ඔබට මතක ඇති විශේෂ කාරණයක් පිළිබඳ අපි මතක් කළා. මේ කාලයේදී කතා කරන එදා අපි කිව්වා වෙනදා මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව අපි වැඩිපුර කතා කරන්නේ පොසොන් පෝය ළඟදී පින් අසයනස. හැබැයි මෙවර මේ කාලය තුළ අපි මේ උතුම් පින්කම් මාලා පිළිබඳව ඔබ දැනුම්මත් කරනවා. අතීතයේ රජ දවස බොහොම හොඳින් කරපු මේ පින්කම් මාලාව වර්තමානයේදී ක්‍රමෙන් ක්‍රමෙන් අතහැරලා ගිහිල්ලා නැවත වතාවක් මහාවංශය කියවන්න උනන්දු වුණු ජාතියක නැගිටීමත් එක්ක ආයම් පාරක් මිහිඳු මහරහතන් වහන්සේට දක්වන්න ඕනේ කෘතගුණ සලකන්න නැවත වතාවක් මං හිතන්නේ බොහෝ දිනකට එකතු වෙන්නට අවස්ථාවක් උදාලා තියෙනවා. ඒ නිසා මේ පින්කම් පිළිබඳව පින්නසාවිනි මතකයි ඔබ වහන්සේ වැඩි විස්තර එක්ක මේ සතිය අපි මතක් කරන බව ඔබට සඳහන් කළා. ඒ නිසා පින්නසාවිනි ඉදිරියේදී සංවිධානය වෙන දැනට ශ්‍රද්ධා රූපහානිය ලක්විරු ගුවන්විදුලි ශ්‍රවණය කරන ඔබ යම්කිසි මට්ටමක දැනුවත් මේ උතුම් පින්කම් මාලා පිළිබඳව පින්නසාවිනි අපි විස්තරත් එක්කම අපි නරඹන පින්නත් පිරිස වෙනින් පැහැදිලි කර ගැනීමක් කරගමු. අවසරයි සමින්නාත්. ඉඟතුනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයේ තිබෙනවා භාග්‍යතුන් වහන්සේ වදාලා, යම් පුද්ගලයෙකුගේ සමීපයට ගොස් ඒ පුද්ගලයා නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියා බුදුරජුන්ව සරණ ගියේ නම්, ධම්මං සරණං ගච්ඡාමි කියා ශ්‍රී සද්ධර්මයේ සරණ ගියේ නම්, සංඝං සරණං ගච්ඡාමි කියා ආර්ය සංගරුවන සරණ ගියේ නම්, ඒ තෙරුවන් සරණ ලබා දුන්න ඒ උතුම් පුද්ගලයාට කෘතගුණ සලකා අවසන් කළ නොහැකිය. ඊනගට බුදුරජාන් වහන්සේ වදාළ, යම් පුද්ගලයෙක් සමීපයට ගොස් තෙරුවන් සරණේ පිහිටා සිල්වත් වන්නේ මෙසේය කියලා පන්සිල් ගැන ඉගෙන ගත්තා නම්, තමාව සීලේ පිහිටවපු ඒ උත්තමයාට කෘතගුණ සලකා අවසන් කළ නොහැකිය. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ, යම් පුද්ගලයෙකු සමීපයට ගොස් මේ දුක නම් වූ ආර්ය සත්‍යයයි, මේ දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයයි, මේ දුක් නිරෝධ ආර්ය සත්‍යයයි, මේ දුක් නිරෝධ ගාමිනී පටිපද ආර්ය සත්‍යයයි කියා චතුරාර්ය සත්‍ය ගැන ඉගෙන ගත්තේ වේද? ඒ චතුරාර්ය සත්‍ය කියා දුන්න උතුම් පුද්ගලයාට කෘතගුණ සලකා අවසන් කළ නොහැකිය කියන අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසා ගස්ගල් අදහ අදහ කිසි පිළිසරණක් නැතුව හිටපු ජාතියයි අපට බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ යන්ට, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යන්ට ලැබුණ ජාතියක් විදිහට අපට කෘතගුණ සලකලා අවසන් කරන්න බෑ. එදා උන්වහන්සේ ඒ තෙරුවන් සරණ ලබා දීපු එක තමයි අදත් අපි මේ ඇතැම්මුණ වැටහීමෙන් කරනවා. වැටහීමක් නැතුව හෝ වේවා, වචනකින් හරි අද බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා මේ ලක්දෙරණේ කියන්නේ මේ මිහිඳු මහරහතන් වහන්සේ අපට ඒ ලබා දීපු නිසා කෘතගුණ සලකා අපට අවසන් කළ නොහැකිය.
උන්වහන්සේ නිසා අපට උතුම් වූ සීලය ලැබුණා. මේ ලංකා ධරණී තලය සීලවන්තයන්ගේ සිල් තෙදින් මේ ලංකා ධරණී තලයේ හෙල්ලුම් කෑව සිල් තෙදට. එහෙම සීලවන්තයෝ මේ භූමිය බිහි වුණා. අපේ මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ භාෂිතයේ සීලය අපට කියා දීපු නිසා. ඊළඟට මේ ලංකා ධරණී තලයේ රහතන් වහන්සේලා බිහි වෙලා අතීතේ කතාවට කියනවා එකල රුවන්වැලි මහා සේරජානන් වහන්සේ බිහි වෙන අවධිය වෙනකොට රහතන් වහන්සේලා නිතර අහස් ගැබෙන් එහෙට මෙහෙට වඩිනවා. රහතන් වහන්සේලා නිතර අහස් ගැබේ වඩිනකොට අනුරාධපුර පොළොන්නරු පැත්තේ අනුරාධපුර පැත්තේ ඉන්න අම්මලාට වීපැදුරක් වේලගන්න බැරුව ගියා වලාකුළු යන්නේ අහසින් රහතුන් එළියා කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු අපේ සිංහල මහරහතන් වහන්සේලා බිහි වුණේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කර පරම ගම්භීර චතුරාර්ය සත්‍ය අපට කියා දීපු නිසා කෘතගුණ සලකා අවසන් කළ නොහැකිය. එසේ කෘතගුණ සලකා අවසන් කළ නොහැකි මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා කෙරෙන මහා මිහිඳු කෘතගුණ පූජාව. ඒට යොදලා තියෙන නමත් එය මහා මිහිඳු කෘතගුණ පූජා. ඔක්තෝබර් මාසේ 4, 5, 6 කියන දින තුනේම මිහින්තලා පුදබිමේදී සිද්ධ කරනවා. එහි වැඩසටහන් විස්තරී අපි සිහිපත් කරනවා නම් ඔක්තෝබර් 4 වෙනි සිකුරාදා සවස 6ට මහා මිහිඳු පෙරහැර මංගල්‍යය සිද්ධ වෙනවා. ඔක්තෝබර් මාසේ 4 වෙනිදා තමයි පින්කම ආරම්භ වෙන්නේ. හවස 6ට 6 ඉඳලා මහා මිහිඳු මේ පෙරහැර මංගල්‍යය මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා කෙරෙන ගෞරව උපහාර පූජා පෙරහැර. ඉතින් මේවා මිල එකල කරලා තියෙන්නේ රටේ මහරජුරුව. රටේ මහරජුරුව දැන් අපි ගීවතාවේ සිහිපත් කළා මිහිඳු මහරහතන් වහන්සේගේ ශරීර ප්‍රමාණයටම ශරීර ප්‍රමාණයම යුතු ඝනරන් පිළිමයක් කරවා ඒ ඝනරන් පිරිමේ මහා උත්කර්ෂවත් පෙරහැරින් වැඩමවා කියනවා. ඒ පෙරහැර පූජාව කියලා කියන්නේ අතීතේ ඉඳලා පැවතගෙන ආපු එක. හරි ආශ්චර්යය තියෙනවා මේ බෝධින් වහන්සේ හිම වැඩමවනකොට අමිල හරි පුදුමයි. මේ බෝධින් වහන්සේ වැඩම කරන අවස්ථාවල හිම ඒ පෙරහැර මංගල්‍ය තියෙන ආශ්චර්ය ඉබේම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. යන්තා කාතත විතත විදතාතත ඝන සුසිර කියන පංච තුරි ඇද්ද ශිල්පියෙකුගෙන් තොරව මේව වාදනය වුණා කියනවා මිහිරට. එහෙම පූජෝපහාර මේ සබහාදහම පවා පිදී යුතු දෙයට දක්වනවා. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා අප පළමු කොට මහා පෙරහැර මංගල්‍යකින් මිහිඳු මහරහතන් වහන්සේ පිදීම සිද්ධ වෙනවා. ඉතින් ඒකට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා සවස 6 ඉඳලා. ඔක්තෝබර් මාසේ 5 වෙනිදා අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී පරිනිර්වාණය සිද්ධ වෙච්චි මිහිඳු පුර අටවක දිනයේ සර්වරාත්‍රික මහා කෘතගුණ පූජාව සිද්ධ වෙනවා රෑ 5 වෙන තුරාවට. ඉතින් මේවා මිනිස්සු විදිහට අපි ඉපදිලා මේ කෙටි ආයුෂය තුළ අපට අමතක නොවෙනා හිත හිතා සිත ප්‍රීතියට පත් කරගන්න පුළුවන් උතුම් පින්කම්. දැන් අපි මේ මහමෙවුනාව මුල් කරගෙන ඇතිවිච්ච සදහම් ප්‍රබෝධියත් එක්ක මේ කෙටි කාලය තුළ අමිල රුවන්වැලි මහා සේමලුවි සේරජානන් වහන්සේ අභිමුඛී වාඩි වෙලා සේරජානන් වහන්සේගේ ගුණ ගායනා කර කර රැයක් කෙලි වෙනකම් බුදු ගුණ සිහි කර කර අපට වන්දනා කරන්න අවකාශ ලැබුණා. ඊළඟට සෝමාවතී මහා සේරජානන් වහන්සේ ළඟ රැයක් කෙලි වෙනකම් බුදු ගුණ සිහි කර කර වන්දනා කරගන්න අවකාශ ලැබුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තිමගුල් වර්ණාව රැයක් කෙලි වෙනකම් අහහ හිත පහදව ගන්න ලැබුණා. ඊළඟට පොරොන්නරුවේ රන්කොත්
වෙහෙර වහන්සේ අභිහෙස රහතන් වහන්සේලාගේ ගුණ රැයක් කෙලි වෙනකන් ආහා පින්පුරා ගන්නට ලැබුණා. දැන් මේ ඊළඟ අවස්ථාව අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා ධරණී තලයේ උන්වහන්සේගේ නිකලෙස් පාද ස්පර්ශයෙන් පිවිතුරු කළේ යම් භූමියකදීද ඒ මිහින්තලා පුද බිමේදීම උන්වහන්සේ වැඩම කළ ඒ පූජනීය බිමේම ඉඳගෙන මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ ආසනා දිනය ඔක්තෝබර් 5 වෙනිදා රෑ එළි වෙනකන් ඒ වැඩසටහන් විස්තරේ සවස 5 ඉඳලා 6:30 දක්වා මහා හේවිසි ශබ්ද පූජාව සමගින් ගුවන් ගෙබෙන් නැදහැලෙන මහා පිච්චමල් පූජාව එදාට මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස අහස් ගෙබෙන් පිච්චමල් වරුසා ඇදහැලෙනවා. ඉතින් එය මේ නිද්දකින් දැකලා සාදුකාර දෙදී සතුටෙන්ට ලැබෙනවා නම් කොයි තරම් වාසනාවක්ද. සවස 7 ඉඳලා රාත්‍රී 9 දක්වා අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රෝත්තම අපගේ පින්වත් ලොකු සාමින් වහන්සේගේ මෙහෙවීමෙන් මහා මිහිඳු අරහන්තක වන්දනාව සිද්ධ වෙනවා. ඒ භූමියේදී මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ ගායනා කර කර ඔබට වන්දනා කර ගන්න පුළුවන් මිහිඳු මහරහතන් වහන්සේව. රාත්‍රී 9 ඉඳලා පසුදා පහන් වෙන තුරාවටම අපගේ පින්වත් වැලිමඬ සද්ධාශීල ස්වාමීන් වහන්සේ විසින් මහා මිහිඳු ගුණ වර්ණ පැහැලි වෙනකන් සිද්ධ කරાવી ඒ ගුණ වර්ණාව අසාසා සිත් පහතවකට අපට අවකාශ ලැබෙනවා. ඊළඟට මේ බාලපඬිත සූත්‍ර දේශනාව පූජ්‍ය පොල්පිටි මුගලාණේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරනවා. ඉතින් මේ ඔක්තෝබර් 5 වෙනිදා වැඩසටහන ඔක්තෝබර් 6 වෙනි ඉරිදා 19කට අධික ත්‍රිනිකායික මහා සංඝරත්නයේ විශේෂී සිද්ධ කරන මහා සංඝගත දක්ෂිනාව සිද්ධ වෙනවා. ඉතින් ඉබන්දකුත් දෙක බලාගෙන ඉබඳු දානයක් දෙක බලාගෙන හිත පහගදව ගන්න ලැබෙනවා කියන්නේ මහා භාග්යයක්. ඉතින් මේ ඔකෝම් පින්කම් පින්වතුනේ ඔක්තෝබර් 4-5-6 දින තුනේ මිහින්තලා පුදබිමේදී සිදු වෙනවා. ඉතින් පින්වතුලා එහි පැමිණලා ඒට සහ සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතේට බොහෝ කල සැපසහසන පින් පුරා ගන්න කෘතගුණ සලකා නිම කළ නොහැකි ඒ අපේ අනුබුදුවරයන් වහන්සේට අපගේ පරම කල්යාණ මිත්‍රයන් වහන්සේට අපි අපට ශක්ති පමණින් කෘතගුණ පූජා දක්වන දිනය ඒට එකතු වෙන්න. එමයි පින්නස්සන් සමංගතන්නේ මේ කාරණේ බොහොම පැහැදිලි. අපි ඕන අරබන ලක්කුරු ගන්නදේ ශ්‍රවණය කරන බොහෝ දිනෙකට මේ කාරණෙත් එක්ක උතෙන්න පුළුවන්. අපි කලින් පින්නස්සන්න්සේ මතක් කළා කොයිතරම් පින්කම් කළාද, මහා පින්කම්. ඒ වගේ තවත් උතුම් පින්කමකට තමයි අපිට එකතු වෙන්නට අවස්ථාව තියෙන්නේ. දැක බලා සතුට වෙන්නට තියෙන අවස්ථාවක්, අපිට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක්. මේ වගේ අවස්ථාවන් ලැබෙන්නේ කලාතුරකින්. කලාතුරකින් ලැබෙන අවස්ථාවක් ඔන්න අපිට ආය පාරක් ලැබෙනවා. පින්නස්සන්න්සේ මතක් කළාසේම ඒ උතුම් පින්බිමේ ඉඳලම අපගේ මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සලකන්නට ඒ පූජෝත්සවය තියන්නට පුළුවන්කමක් තියෙනවා නම් කොයිතරම් වටිනවද. ඉතින් ඒ පින්කමට අපි ඔබට ආරාධනා කරනවා. එසේනම් ශ්‍රද්ධා දම්සමා මණ්ඩපයේ සදහම් කතිකාවට අද නියමිත කාලයේ මේ විදියට ගෙවිලා යනවා. අවසාන වශයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ අපේ පොදුවේ පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අවසරයි ස්වාමීන් වහන්ස. අප විසින් අද දවසේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ ධර්ම සාකච්ඡාව ලෙස සාකච්ඡා කරමින් දහම් ශ්‍රවණය කරමින් ධර්මයේ කෙරෙහි ධර්ම ප්‍රීතිය උපදවා ගනිමින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දිවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සම්බුද්ධ ශාසනය සුරකින අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවියෝ මේ පින අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන ඒ සියලු දෙවිවරු සම්බුද්ධ ශාසනයත් පිළිවෙත් පුරන සියලු දෙනාවත් යෙහෙන් ආරක්ෂා කරත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍රෝත්තම මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු සාමින් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පත්තිය සැලසෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය
පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. රැස්කරගන්ට යුතුන සීලෝම පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය, බුද්ධරත්නයේ ධර්මරත්නයේ සංඝරත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදනාවෙන් සතුට වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදය, මේ උතුම් දහම් සාකච්ඡාව ශ්‍රවණය කළ නැරඹූ පින්වතුල්ලා සෑම සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට සැලසෙත්වා. හැම දිනාට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුර ජීවිතවලට නඩුව ලැබෙත්වා. ගෞතම සාසනය තුළම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා දම්සභා මණ්ඩපයේ සදහම් කතිකාවට වැඩම කරමින් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපට දේශනා කළ, අපට පහදා දුන් අපගේ පින්න ස්වාමීන් වහන්සේට දප පුණ්‍ය අනුමෝදනා කරමු. මේ ගෞතම බුදු සසුන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරන්නට මේ පුණ්‍ය ධර්මයෝ ඔබ වහන්සේට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ශ්‍රතදම් සභා මණ්ඩපයේ සදහම් කතිකාව අප මෙතකින් නිමාවටපත් කරනවා. නැවත මුණ ගැහෙන්නේ ලබන ඉරිදා රාත්‍රී 9:00ට රූපහානී කල්ලි මිතුරා ශ්‍රද්ධා රූපහානිය තුලින්. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය.